උඹ උච්චරම රුසියාව ගැන කියවන්නේ උඹට වෙන රටකට යන්න ඕන වුණොත් යන්නේ රුසියාවටද එහෙම නැතිනම් ඇමරිකාවටද යුරෝප රටකටද මේක අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් ඇත්තට මේකට සරල උත්තරයක් දෙන්න බෑ තිත්ත වුණත් ඇත්ත කියන්නම වෙනවා මේ කියන දේවල් වලින් හිතරි දෙනා ඉන්නවනම් ඇත්තටම සමාවෙන්න හැබැයි මේ කියන දේවල් ඇත්තද නැත්තද කියලා ඔයාලම හොයලා බලන්න ඔයාලා කවදාරි හිතලා බැලුවද ඇයි ඒ රටවල් වල අපි වගේ තුන්වෙනි පන්තියේ රටවල් වල අයට වැඩි පඩියක් ගෙවන්නේ කියලා සමහර විට අපි මෙහෙ දවස් 3ක් 4ක් වැඩ කරලා ගන්න පඩිය ඒ පෑයකින් හොයන්න පුළුවන් ඒ නිසා එහෙම රටවල් වලට යන අයත් ලංකාවේ මට්ටමින් බැලුවොත් ඉක්මනින් පෝසත් වෙනවා හැබැයි හොඳට හොයලා බලන්න ඒ රටවල් වල ජීවන වියදම වැඩි අපිට ඕන් ලබා දෙන පඩිය ලොකු ගාණක් වුණාට සමහර විට ඒ රටවල් වල හැටියට ඒක ඉතාමත්ම පුංචි මුදලක් ඒ කියන්නේ මේ ක්‍රමයේ හැටියට හරියට බැලුවොත් අපේ ශ්‍රමය ඒ රටවල් වලට ඉතාමත්ම ලාභදායී විදියට විකිණෙනවා ඇත්තටම ඇයි ඒක එහෙම සිද්ධ වුනේ ඒකට හේතුව තමයි ඩොලරයේ ශක්තිමත් වීම ඩොලරේ ශක්තිමත් වෙන්නේ ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩි නිසා ඩොලරයට ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ ඩොලරය හැමතැනම ගනුදෙනු සඳහා යොදා ගන්න නිසා එතකොට ඇයි ඩොලරේ ලෝකේ හැමතැනම භාවිතා වෙන්නේ උත්තරේ තමයි ඒක එහෙම වෙන්න සලස්සපු නිසා එහෙම වෙන්නේ ලෝකේ අස්ථාවර කිරීම ඇති කරලා පුංචි උදාහරණයක් ගත්තොත් යුක්‍රේන යුද්ධය සලකලා බලන්න අවි ආයුධ ටික නිකන් ලබා දෙනවා හැබැයි උණ්ඩ ටික ඩොලර් දීලා මිලදී ගන්න ඕනේ ඒ උණ්ඩ ගන්න සල්ලි ලබා දෙන්නේ යුරෝපයේ අනිත් රටවල් විසින් අවසානයේට ශක්තිමත් වෙන්නේ මොකක්ද මෙතනින් නැවතවතාවක් ශක්තිමත් වෙන්නේ ඩොලරේ තමයි ඇත්තටම යුක්‍රේන රුසියා යුද්ධය කියන්නේ සරල උදාහරණයක් විතරයි අපිට අහු වෙන වගේම අහු නොවන සංකීර්ණ අස්ථාවර කිරීම ගණනාවක් ඇමරිකා විසින් නැති කරලා තියෙනවා ඒ නිසා ඇත්ත තමයි ඩොලරේ ශක්තිමත් වීම පිටිපස්සේ තියෙන්නේ ලේ කියන එක තිත්ත උනත් ඇත්ත කතාව ඒක තමයි ඩොලර් වල බලය තියෙනකන් ඇමරිකාව වටන්න බෑ ඒ නිසා පුටින් සහ චීනය එකතු වෙලා ගැහුවා අමුතුම ගේමක් ඒ තමයි බ්‍රික් සංවිධානය මේ වෙනකොට බ්‍රික් සංවිධානයේ අලුත් මුදල් ලේඛකයක් හඳුන්වා දෙන්න සූදානමින් ඉන්නවා ඉතින් මේ බ්‍රික් සංවිධානයට ලංකාවත් එකතු වෙයිද ඒ වගේම අලුත් මුදල් ලේඛකය භාවිතා කළොත් අපිට ලොකු වාසියක් ලැබෙනවා ඒ ගැනත් කතා කරමු මේ වීඩියෝ එකෙන් කොහොමරි මේ ඩොලරයකට තියෙන විරෝධය ආරම්භ වුණේ අද ඊයේ ඉඳලා නෙවෙයි නමුත් මේ ඇමරිකානු ක්‍රමයට අභියෝග කරන්න තාමත් නොහැකි වුණු අතර විකල්පයක්ද හොයාගන්න කාටවත් හැකියාවක් ලැබුණේ නැහැ කොහොම නමුත් මේකට සාර්ථක විකල්පයක් ඉදිරිපත් කිරීමට ලිබියාවේ ගඩාෆි සමත් වුණා ඒ තමයි ඔහු හඳුන්වා දීමට සෝදානම් වුණු රන්ඩිනාරේ නමින් හඳුන්වන මුදල් ලේඛකය නමුත් ලිබියාවේ ගඩාෆි ඇමරිකානු කුමන්ත්‍රණයක් නිසා මරණයට පත් වුණු නිසාම මේ ක්‍රමය ටිකෙන් ටික යට ගියා දැන් නැවතවතාවක් පුටින් සහ චීනය රන්මත පදනම් වුණු මුදල් ලේඛකයක් හඳුන්වා දෙන්න යනවා සමහර විට රන්මත පදනම් වූ මුදල් ලේඛකයක් වෙනුවට රත්තරන් හුවමාරු මාධ්‍යයක් විදියට භාවිතා වෙන්නත් පුළුවන් කොහොම වුණත් මේක ඩොලරයට මරු පහරක් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ බ්‍රික්ස් කියන නමින් හඳුන්වන්න යන මේ මුදල් ලේඛකයේ පිළිගැනීමට බ්‍රසීලය ඉන්දියාව රුසියාව චීනය සහ දකුණු අප්‍රිකාව උනන්දු වෙමින් ඉන්නවා අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් නගරයේදී පවත්වන්නට නියමිත 15 වෙනි බ්‍රික්ස් සමුළු අතරතුර පොදු මුදල් ලේඛකයක් හඳුන්වා දෙන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් මේ වෙනකොට එම සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එන්නේ නැහැ. ඒ ආරක්ෂක හේතු නිසා. ඒ වෙනුවට සර්ජි ලැව්රෝ නියෝජිතයා වීමට සූදානම්. පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වුණු G20 අතුරු සාකච්ඡාවකට පැමිණි රුසියානු මහබැංකු අධිපතිවරයා බ්‍රික්ස් මුදල් ලේඛකය ගැන දක්වන ලද සඳහන මෙහිදී අවධානයට ගන්න ඕනේ. තනිමතයකට ගමන් කිරීම නතර කරන අතර අඩුම වශයෙන් සගයන් අතර හෝ ගනුදෙනු වලදී අනන්‍ය මුදල් ඒකකයක අවශ්‍යතාවය එෙහිදී අනාවරණය කෙරුණා. ජාත්‍යන්තර මූල්‍ය වාර්තා දක්වන විදිහට දිනකට ගනුදෙනු වන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ට්‍රිලියන 2.9ක් විතර වෙනවා. ජාත්‍යන්තර ගනුදෙනු වලදී ඇමරිකානු ඩොලරයට ඉහළ තැනක් තියෙනවා. ජාත්‍යන්තර බැංකු ගනුදෙනු වලින් 40%ක් විතරම සිද්ධ වෙන්නේ ඩොලර් වලින්. ඇමරිකානු ඩොලර් වලට පවතින ඉල්ලුම නතර නොවන තාක්කල් ඒ වටිනාකම පවතිනවා. වැඩිම ජනගහනය සහිත ඉන්දියාව සහ චීනය සමග එකතු වන රුසියාව සහ බ්‍රසීලය මෙතනදී එකතු වෙලා ඉන්නවා. ජාත්‍යන්තරය තුළ ඩොලර් බලවත් වීමට පළවෙනි ලෝක යුද්ධය වගේම දෙවන ලෝක යුද්ධයත් ලොකු පිටුවහලක් වුණා. මිත්‍රපාක්ෂික රටවල් ආයුධ ගත්තේ ඇමරිකාවෙන්. නමුත් යුද්ධයේදී ඇමරිකාව විකුණන ආයුධවලට ගැවීම සඳහා විනිමය ප්‍රශ්න මතු වුණා. මිත්‍ර රටවල් තමාගේ රන් සංචිත ඇමරිකාවට පවරන අතර යුද ජයග්‍රහණයට පසු රන් තොගවල අත්පත් කර ගැනීමෙන් ශක්තිමත් වුණු ඇමරිකානු ආර්ථිකයත් එහි උපායශීලීත්වයත් දිදුලන්නට පටන් ගත්තා. ඇමරිකා එක්සත් ජනපද මුදල් ඒකකයට ලැබී ඇති පිළිගැනීම සහ විශ්වාසයේ ප්‍රමාණය කොපමණද කියලා කියනවනම් ලෝකයේ මහබැංකුවල එකතු වී තිබෙන වත්කම් වලින් 59%ක්ම තියෙන්නේ ඇමරිකානු ඩොලර්. බ්‍රික්ස් කියන මුදල් ඒකකයේ පිළිගැනීමට සමුළුවට සහභාගී වන රටවල් තීරණය කළොත් එම රටවල් අතර කරන ගනුදෙනු පුළුල් වෙනවා.
ඒ රටවල් වල ආර්ථික වර්ධනයටත් හේතු වෙනවා. එම රටවල් වල මහ බැංකුව බ්‍රික්ස් ගනුදෙනු සඳහා සෝදානම් වීම සමගම ලෝකය පුරා කරන ඩොලර් ගනුදෙනු වල සීමා වීමක් සිද්ධ වෙනවා. එතකොට ඩොලර් වල වටිනාකම ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන්. කොහොම නමුත් වාර්තා වන විදිහට මේකට දැන් රටවල් 40ක් විතර එකතු වීමට බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් ඒ නිසාම තමයි මේක ඩොලරයට විශාල මරු පහරක් වෙයි කියලා ආර්ථික විශේෂඥයන් විශ්වාස කරන්නේ. කොහොමරි මේ අලුත් මුදල් ඒකකයේ නිසාම ලංකාවගේ දුප්පත් රටවල් වලට ඩොලර් මතම යැපීමට අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ලංකාවට කොච්චර ඩොලර් ආවත් වැඩක් නැහැ. ඒ ටික කැරකිලා නැවත වතාවක් යනවනම්. නමුත් මේ මුදල් ඒකකයේ නිසා ඒ යන ඩොලර් ප්‍රමාණයෙන් සෑහෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ මුදල් ඒකකවල තියෙන තරඟය නිසාම මුදල් ඒකකයකින් කරන්න අපහසු දෙයක් අනිත් මුදල් ඒකකයෙන් ඊටමත්ම පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. මීට අමතරව පසුගිය දවස්වල රුසියාවෙන් විශාල ප්‍රමාණයක් සංචාරකයන් ලංකාවට ආවා. මේ අය තව තවත් වැඩි වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එන්නෙන්න රුසියානු සම්බන්ධතා වර්ධනය වෙනවා. ඒ කියන්නේ මේ මුදල් ඒකකය ලංකාවට ලොකු ප්‍රමාණයක් ගැනීමට ලොකු සහනයක් හම්බ වෙනවා. අපි මේක තවත් පැහැදිලි කරලා කියන්නම්. ව්ලැඩිමීර් පුටින් ලොකු ගේමක් ගැහුවා. දැන් අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. මේ අවස්ථාව බුද්ධිමත් විදියට ප්‍රයෝජන ගැනීමේ අවස්ථාව ලැබිලා තින්නේ අපේ නායකයන්ට. හැබැයි මොන වුණත් මෙතනදී ඇමරිකාව නිකන් ඉදී කියලා නම් හිතන්න එපා. අමතක කරන්න එපා ඉලෝන් මස්, මාක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝස් වගේ වැඩ ගොඩක් ඉන්නේ ඇමරිකාවේ කියලා. මේ අය ඉතාමත්ම දක්ෂ ව්‍යවසායකයන්. ඇමරිකාවේ B plan එක තමයි මේ අය. දැන් අපි කියන්නේ මේ ගේම් එකේ හොඳම හරිය. අපි මෙච්චර වෙලා ඇමරිකාවට බැන්න කියලා හිතන් ඉන්න අය මේ කතාව හොඳට අහගන්න. ඔයාලා කවදාවත් හිතුවද ඇමරිකාවේ ඉලෝන් මස් මෙච්චරයි අඟහරු වලට යන්න සූදානම් වෙන්නේ කියලා? හම්බ කරන සල්ලි නාස්ති කරගෙන ඇමරිකාවේ NASA එකත් රජයත් සල්ලි නාස්ති කරගෙන මේකට උදව් දෙන්නේ ඇයි? මොකක්ද මේකෙන් ලැබෙන ලාභේ? නිකමට හිතන්න මෙයාලා අඟහරු ලෝකයට බැස්සට මෙයාලට කිසිම ලාභයක් නැහැ. නමුත් අඟහරු ලෝකයට යන එක මතු පිටින් පේන ප්ලෑන් එක විතරක් නම් මොකද වෙන්නේ? මොකද අඟහරු ලෝකයට බ්‍රහස්පති අතර ඩොලර් ට්‍රිලියන ගණනාවක් වටින රන් ග්‍රාහකයක් කැරකෙනවා. ඉතින් ඇමරිකාව මේ ග්‍රාහකයේ ලෝකයට ඇදගෙන આવොත් රන් වල වටිනාකම අඩු වෙනවා. රත්තරන් වුණත් රත්තරන් මත පදනම් වුණු මුදල් ඒකකයක් වුණත් ඒක එතනම ඉවරයි. ඩොලරේ රන් සම්මතය 1970 ගණන් වල අතහැරියා. එනිසා ඩොලරේට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ මදිවට මේ වෙනකොට ඇමරිකාව ක්‍රිප්ටෝ වලිනුත් සුපිරිම ගේමක් ගහනවා. මේවා ඉතින් වෙන වෙනම කතා කරන්න සිද්ධ වෙන වීඩියෝ. මොන වුණත් ඇමරිකාව සුපිරිම ගේමක් ගහනවා. හැබැයි අනිත් අය ඒවට සද්ද දැම්මට ඇත්තටම කරන වැඩේ ගැන කිසිම සද්දයක් නැහැ. හොඳට මතක තියාගන්න හැම වෙලේම දිනන්නේ හොඳ කෙනා නෙවෙයි. එහෙම සිද්ධ වෙන්නේ චිත්‍රපටිවල විතරයි. දුෂ්ටයා තරඟෙන් දිනන අවස්ථාත් ඕන තරම් තියෙනවා. කොහොමරි රුසියාවත් චීනයත් මේක නොදැන ඉන්නවා වෙන්න බෑ. කියන්න තියෙන්නේ පන්දම් පහලිය තාම පටන් ගත්තා විතරයි. පෙරහැර තාම පටන් ගත්තේ නැහැ. ඉතින් මේහා සම්බන්ධව ඔයා හිතන්නේ මොන වගේ දෙයක්ද? ඒ ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තු වෙන් අදට සමුවරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.